ගලින් බිඳුන වැව දොටු වැව කුඹුරු අක්කර 50ක් වගා කිරීම ගොවින් සිදු කරන්නේ වසර ගණනාවක සිටයි. හුරුළු වැව ව්‍යාපාරයේ යටතේ 1955 වසරේදී මෙම ගොවිබිම් අස්වැද්දීම පළමුවරට සිදු වුණා. කුඹුරු වලට අවශ්‍ය පොහොර බීජ වගේම කුඹුරු වලින් ලබා ගන්නා වී අස්වැන්න ප්‍රවාහණයට ඇති එකම මාර්ගය ඉතා අබලන්ව පැවතුනේ වසර ගණනාවකින් එය ප්‍රතිසංස්කරණය නොකිරීම හේතුවෙන්. මේ පිළිබඳව අවධානය යොමු කළ ගොවින් තමන්ගේ ශ්‍රමදායකත්වයෙන් කෘෂි මාර්ගයේ පිළිසකර කොන්නු ලැබුවා. ගොවි සංවිධානයේ තරුණ පිරිසගේ මැදිහත් වීම මෙම කාර්ය සාර්ථක කරගන්න පිටිවහලක් වූ බවත් ඒ බොහෝ දිනාගේ පැසසුමට ලක් වූ බවත් ප්‍රදේශයේ ගොවින් පෙන්වා දෙනවා. මේක අපේ මැදාමුණු ගොවි සංවිධානයේ ගොවියටක එකතු වෙලා අපේ යායට යන්න පාරක් නැති නිසා පාර සකසා ගැනීමේ ලොකු ශ්‍රමදානයක් මේ කරන්නේ. මේක ඇත්තටම වතුර ගලන් යන ඇල මාර්ගයක්. මේ ඇලේ එගොඩ මෙගොඩ වෙන්න බෑ. අපිට පොහොර අරයි යන්න බෑ, වී අරයි යන්න බෑ, වී යදින්න බෑ. ඒ වගේ ලොකු දුෂ්කරතා ගොඩාක් මැද්දේ තිබ්බ ඇල මාර්ගයකින් යාමට ඒමට පහසු වෙන මේ විදියක් තමයි අපි මේ හදාගන්න යන්නේ. ඉඩම් අක්කර 50කට අධික වගා භූමියක් තියෙන්නේ. ඒකට ස්ථිර මාර්ගයක් නෑ අපිට ප්‍රවිෂ්ඨ වෙන්න. ඒ මාර්ගය සකසා කර ගැනීම සකස් කර ගැනීම තමයි මේ අපේ ගොවි මාතුන්ගේ මුදලින් හා ශ්‍රමෙන් මේ කරගෙන යන්නේ. මෙතන තමයි අපේ ගමට තියෙන කෙටිම මාර්ගය. එහා පැත්තේ තියෙන ඔයෙන් ගියොත් කිලෝමීටර් ප්‍රමාණය වැඩි වෙනවා. දැන් අපිට ඇත්තෙන්ම මේ ගොවියෙකුට සෑහෙන මුදලක් වැඩි වෙනවා ඒ පාරෙන් එන්න ගියොත්. ඒ පාරෙන් එන්න ගත රුපියල් 12000ක් විතර අය කරනවා සාමාන්‍ය අපේ මේ යායෙන් එහා පැත්තේ පාරෙන් එන්න ගියොත්. දැන් මේ විදිහට අපිට හදා ගත්තොත් සාමාන්‍ය රුපියල් 3000කට 3500කට අපේ ගමට යන්න පුළුවන් වී ලෝඩ් එකක් අරගෙන. මම නම් කියන්නේ ඇත්තෙන්ම රජෙම්ම දෙනකන් ඉන්න එපා කිසිම දෙයක්. තමන්ට පුළුවන් විදිහට වැඩක් පටන් ගන්න. එතකොට ඒක කරගෙන යන්න පුළුවන්. මණ්ඩවලවත් යන්න බොහොම අමාරුයි. ලෝඩ් එකක් දාපුවම පස්සේ යන්න බෑ. මේ අවුද්දේ අපි ගොයියන්ගෙන් එකමුතු කරලා මේ පාර හදාගෙන යනවා. ගොවි මාතෘව 15ක් විතර ඉන්නවා. ඒ ගොවි මාතෘව 15ෙන්ම කතා කරගත්තා මේ පාර මේ සැරි කොහොමද හදාගන්නේ. දැන් ඉතින් සතුටු. බොහොම හොඳට ගෙනියන්න පුළුවන්.